නොවට කියමි මම සුර පුර යක් වෙන නොවේ මෙරෙණි නැත සුබ සන්ධ්‍යාවක් අපි බලන් ඉන්නේ යාළුවෝ හැමෝටම ඔන්න ඉතින් අදත් අපේ යාළුවෝ ගොඩ නිර්මාණ ගොඩක් කරන් අපි ආවා හෙට රට මොකද්ද මේ හෙට රට කියන්නේ ඔව් ඔන්න ඉතින් අද අපි හැමෝම ගෙවල් වලට වෙලා හිටියට අපි හැමෝම හීන දකින්නේ හෙට රට හෙට දවස ගොඩක් සුන්දර වෙයි කියලා ඉතින් ඕගොල්ලොන්ගේ මේ හීන ඕගොල්ලොන්ට රටටම කියන්න අවස්ථාවක් අරගෙන තමයි ITN එකේ නැන්දලා මාමලා මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ ඔන්න අපේ ගෙවල් වලට වෙලා ඉන්න යාළුවන්ට මුළු පවුලම එකතු කරගෙන පවුලේ සමාජිකයන් හැමෝම එකතු කරගෙන ලස්සන ලස්සන නිර්මාණ කරලා තමන්ගේ රට ගැන තමන්ගේ රටේ අනාගතය ගැන තමන්ට දැනන් දෙ ලෝකෙට කියන අවස්ථාවක් තමයි ITN එකේ නැන්දලා මාමලා හෙට රට වැඩසටහනින් ඕගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්නේ ඔව් අපේ යාළුවන් අපේ නිර්මාණ එවද්දි ඕගොල්ලන්ගේ නම දුරකතනේ ඒ වගේම ලිපිනේ සඳහන් කරලෙවන් අපේ නිර්මාණ එවන්න ඕන විදිය ගැන සඳරු මල්ලි අපිට කියේ. ඔයාලා හිතන ඇති අපේ රට කෘෂිකර්මාන්තයෙන් තාක්ෂණයෙන් ඉහළ මට්ටමකට આવොත් හොඳයි කියලා. ඔයාලේ හිතන විදිය අපිට චිත්‍රයකින් ඇඳලා එවන්න මෙන්න ඕගොල්ලන්ට අවස්ථාව. ඕගොල්ලෝ මේ චිත්‍ර ඇඳින්න ඕන ඕගොල්ලෝ ලස්සනට අපේ රට අනාගතේ කොයි වගේ තාක්ෂණයකින් ගොවිතැනකින් තියෙනවද කියලා අපිට පෙන්වන්න. මේ පෙන්වන්න ඕනේ ඕගොල්ලෝ චිත්‍රේ ඇඳලා පාට කරලා පවුල හැමෝම එකතු වෙලා චිත්‍ර ඇඳින අවස්ථාව ඉඳන් ඉවර වෙන අවස්ථාව දක්වා ෆොටෝස් පහකුත් එක්ක මේ චිත්‍රේ අපිට එවන්නේ WhatsApp සහ Viber හරහා. මේවා එවන්න ඕන දුරකථන අංකය තමයි 0745 1354 86. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපිට චිත්‍ර ගැන කියලා දෙන්න චිත්‍ර ගැන ඇගීමක් කරන්න හොඳම චිත්‍ර වලට තෑගි දෙන්න හොඳම චිත්‍ර තෝරන්න ජාතික ශිල්ප සභාවේ සභාපති චිත්‍ර ශිල්පී සුදත් අබේසේකර මාමා. ඔව් එහෙනම් අදත් සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. එකම ඇත්තටම අර කිව්වා වගේ අපේ රට නේද අපේ රට මොන වගේ රටක් වෙනවටද අපි කැමති. අපි දන්නවා පුංචි අය ඉතින් අපේ රට ඉතාම දියුණු නේ ලස්සන රටක් වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දැක්කා ගිය සති අපි මේ සති කීපයකම වුණු නිර්මාණවල ඒ අපේ රට මොන වගේ විදියට වෙන්න ඕනේද කියලා ඒවල තිබුණා. ඉතින් මම හිතනවා අදත් අපි බලමු ඒ වගේම නිර්මාණ එවයි නේද? අද මොන වගේ නිර්මාණද අභිෂේක් තියෙන්නේ? පළවෙනි නිර්මාණය අපිට ඒවල තියෙන්නේ මාළඹේ ඉඳලා අරෝෂ් මලි. ඔව් අරෝෂ් අපි දැක්කා නේද චිත්‍ර අඳිනවා නේද බලමු අරෝෂ්ගේ චිත්‍රේ මොන වගේ එකක් වෙයිද කියලා නේද ඇත්තටම මේ අරෝෂ්ුයි තව අම්මා තාත්තා වෙන්න පුළුවන් කට්ටිය එකතු වෙලා මේ චිත්‍රය අඳිනවා මම හිතනවා මේ ඕනම වයසක කෙනෙකුගේ නිර්මාණයක් ඕනම වයසකට අයට අඳින්න පුළුවන් අපි කියලා නැහැ වයස සීමාවක් gedara ඔක්කොම එකතු වෙලා පවුලේ අය එකතුලානේ අපි අඳින්න කිව්වේ ඇත්තටම මේ නිර්මාණෙත් මට පේන විදිහෙන් නම් දියසයම් මාධ්‍ය භාවිතා කරලා තියෙනවා මේකේ තියෙන ලොකු කතාවක් නේද අපේ රටේ මොකද හිතන්නේ ඕගොල්ලොත් බලන්න ඕගොල්ලොත් කියන්න මේ චිත්‍ර පිළිබඳ විස්තරයක් පුද්ගල දුරස්ථභාවය තබා ගනිමේ ඒ වගේ හොඳ ආදර්ශ ගොඩක් තියලා තියෙනවා මාමනේ චිත්‍රය තුළින් පේනවාද මේකේ විශේෂත්වයක් තියෙනවා මේ චිත්‍ර දෙකේ මෙතන මේ පැත්තේ දාලා තියෙන මේ කලින් මේ කොහොමද හැසිරෙන්නේ මේ පැත්තේ සයිඩ් එක නේද කොරෝනා හැදෙන්න කලින් කොහොමද අතට දීලා තියෙන දැන් කරන්නේ ආයිබෝන් කියන එක මේක හොඳ පණිවිඩයක් නේද අපි ගොඩක් වෙලාවට අපේ රටේ මේ ආයිබෝන් කියන මේ ආචාරශීලී එක අද ලෝකෙම නේද අද ලෝකෙම අය පිළි අරන් තියෙන මේක තමයි කවුරු හරි කෙනෙක් මුණ ගැසුනහම හොඳම ක්‍රමේ කාට හරි ආචාරය කරන්න කියලා ඉතින් ඒ නිසා ඒක හරි වටිනවා මේක ගොඩක් වෙලාවට මේ සංසන්දනාත්මකව ඇඳීම මම හිතන්නේ ඉතා හොඳ නිර්මාණයක් විදිහට අපිට කියන්න පුළුවන්. ඉතින් අපේ සංස්කෘතියත් ගොඩක් රැකෙන විදිහට මේ චිත්‍රයේ ලොකු පණිවිඩයක් දීලා තියෙනවා. අපි ඊළඟට බලමු අපිට MMRF ආශ්‍රා කියන ඉහළිය තමයි කුරුණෑගලින් මේ නිර්මාණය අපිට යොමු කරන්නේ. ඔව්. ඉතින් ඇත්තටම මේ අඳින විදිහත් අපිට මේ ෆොටෝ එකේ එවල තියෙනවා. ඉතින් අපි ආසයි මේ ගෙදරදී ඒ අඳින විදිහ අඳිලා එවන කවුරු කලින් මේට කලින් වැඩසටහන් වල කවදාවත් දැකලා නැහැ. මේ වගේ අඳින විදිය නේද? චිත්‍ර විතරේ අපි ගොඩක් වෙලාවට වැඩසටහන් වල අපි දැකලා තිනේ. මම හිතන මේක ඉතාම වැදගත් මේ ඇඳින නිර්මාණෙත් ලෝක ගෝලය සහ කොරෝනා මේ දෙක අපිට
තමයි මේ දකින්න ලැබෙන්නේ. ඉතින් මේක පොඩි ග්‍රැෆික් අපි ගත්තොත් මේ ප්‍රචාරණ කලාව කියන්නේ ඒ ඒ වගේ විදිහට මේ පණිවිඩයක් හරි සරලවම කියන විදිහට තමයි මේක ඇඳලා තියෙන්නේ. ලෝක ගෝලිය වෙනම ඇඳලා තියෙනවා. කොරෝනා ගෝලිය වෙනම ඇඳලා තියෙනවා නේද? ඉතින් ඒක මේක මේ ලෝකය අල්ල ගන්න හදනවා කියන ඉතින් මේ සංකේතාත්මක පණිවිඩය ඉතා වැදගත් මේ විදිහට යදෙන විදිහට මේ තව අයගේ නිර්මාණයක් ඉතින් හොස්පිටල් එක ඊළඟට ගත්තොත් මේක පැස්ටල් මාධ්‍ය භාවිතා කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ ඔබ දැක්ක නේද මේ IDH කියලා ලියලා තියෙනවා. ඉතින් අපි හොඳටම දන්නවා සෑහෙන අපේ වෛද්‍ය අංශය සෑහෙන මාංශයක් දරලා ඉතා හොඳින් නේද අපේ රට ඉතාම ආරක්ෂිත විදිහට රැකගත්තයි කියලා අපි ඒක වෙනුවෙන් මේ වැඩසටහන වෙනුවෙන් අපි ඒ අයට ස්තුතිවන්තත් වෙන්න ඕනේ. මේ රූපෙන් මං හිතන්නේ මාම කොරෝනා වෛරසයේ දුවන අපේ IDH රෝහලේ निर्माणात्मक कला मंग हिताम හොඳයි මේ පුංචි කාලේ ඉඳලම මේ සීළු දෙනා ඉගෙන ගන්න එක ඒ නිසායි අපි වැඩිපුර මේ අගේ කිරීමට ලක් කරන්නේ මේ නිර්මාණ අපිට එවලා දෙන්නේ අම්බලන් තොටින් නෙත්නික අභිෂා නංගි ඔව් නෙත්නිකා කට්ටියක් එකතු කරගෙන නේද මේ චිත්‍රය අඳිනවා මේ ඉස්සලා පැස්ටල් තමයි අපිට පේන්න භාවිතා කරන විදිහට මාධ්‍යයක් හැටියට භාවිතා කරන්නේ මේ තමයි අපිට වර්ණ ගන්නකොට නේද චිත්‍රය පාට කරාට පස්සේ මොන වගේද ඉතින් මේකත් අපිට ගොඩ ලොකු පණිවිඩ ගොඩක් කියනවා මේකෙත් අර අපි කිව්වා වගේ කලින් නේද කොහොමද කොරෝනා තියෙනකොට කොහොමද අපි හැසිරෙන්නේ නේද උණ බලනවා ඊළඟට මේ විනෝද වෙන එක බලන්නකො නේද සංගීතය සපේනින් විනෝද වෙනේවත් මේකට එකතු කරලා තියෙනවා ඒකම හරිම ඩීටේල්ස් හැම තොරතුරක්ම මේ තුල අපිට දකින්න පුළුවන් ඉතින් හොඳ නිර්මාණයක් හැටියට අපිට මේකත් කියන්න ආචාර ධර්ම ගැන අපිට කතා කරලා තියෙනවා ඔව් අනිවාර්යයෙන්ම ඉතින් මේ මොකද හිතෙන්නේ දැන් මේ වෙලාවේ අපි පුංචි අය හැටියට මං හිතනවා මේ සියලු දේවල් අපි දකිනවා නේද ඒක තමයි චිත්‍රයකට නගන්නේ හැම දෙයක්ම අපි දකින දේවල් එහෙම නැත්නම් අපි අපේ සමාජයේ තියෙන දේවල් තමයි නිර්මාණ හැටියට අපිට අඳින්න හෝ ලියන්න හෝ කතා හදන්න හෝ මේ සියල්ලටම වාජනය වෙන්නේ ඒ නිසා හොඳින් දෙයක් තියා බලන්න කියන එක තමයි අපේ වැඩසටහනෙන් අපි කියන යෝජනාව දකින්නට වඩා හොඳින් බලන්න බැලුවම හොඳට මතක තියෙන දේව පුළුවන් නිර්මාණ වලට එකතු කරන්න ඔන්න මේ චිත්‍ර අපිට යොමු කරන්නේ නිකේන් මින්නජ මල්ලි අතරගිරියෙන්. ඔව් නිකේන් ඉතාම ආසාවෙන් අඳිනවා නේද නිර්මාණේ. ඉතා සතුටින් චිත්‍රය අඳිනවා මේ සිවුරේ ඉඳගෙන ඊළඟට පැස්ටල් පෙට්ටියක් නේද බලන පිළිවෙලකට පැස්ටල් පෙට්ටිය තියාගෙන හැටි මෙන්න මේවත් අපි මේ දකින්න මෙන්න ඇඳපු චිත්‍රේ ඉතාම ආඩම්බරයෙන් පෙන්වන ඇඳපු නිර්මාණේ පැස්ටල් මාධ්‍ය භාවිතා කරලා මේ වෙසක් කූඩුත් ඇඳගෙන මම හිතන අපිට වෙසක් එකක් තිබුණානේ මේ ඔක්කොම එකතු කරලා ඔහු නිර්මාණ ගොඩක් කරලා තියෙනවා මම හිතන්නේ අපේ බලාපොරොත්තුව මේකයි gedare ඉඳන් ප්‍රයෝජනවත් දෙයක් අපි කරමු කියන යෝජනාවත් එක්ක අපි බලමු ඊළඟට කවුද ඊළඟ නිර්මාණය අපිට එවලා තියෙන්නේ සඳසි අමායා නංගි පිළියන්නල ඉඳලා ඔව් මේ බලන්න පැන්සලෙන් නිර්මාණය ආරම්භ කරනවා ඉස්සෙල්ලම ඉතින් ඉස්සෙල්ලම පැන්සල් ඩ්‍රෝයින් එකක් අඳිනවා හැමෝම පුරුදු වෙලා තියෙනවා මුලින්ම පැන්සලෙන් තමන්ගේ අදහස निर्माण इलाट गिदर अम्म उन्न वर्ण करवस्था अवस्था खलिंग अभी इसकोल वाले निर्माण या पास गुडकलाट आंदी के अम्मला पाट कियनो इतने आंदी उन्नदस्था लभलती अम्मलाट යම් රේඛාවක් හැඩයක් එකතු කරන්න ඉතින් එහෙම එකතු කරලා ඇඳපු කුඹුරු යායමේ උඩින් ගනුපු නිර්මාණයක් නේ අපි උඩින් බලපු view එකක් වගේ නේද මේ කුඹුරු ටික තියෙනවා නේද මේ ගස් ඇත්තටම මේ අපේ ශාස්ත්‍රීයකත්වය ගැන මේ වෙනකොට අපේ කුඹුරු නේද මේ කුඹුරු අස්වද්දන්න අපේ තරුණ පරපුර ආරම්භ කළා ඉතින් ඉතාලම වටිනවා නේද මේ වගේ දේවල් අපේ රටේ එකතු වෙලා කණ්ඩායම් එකතු වෙලා මේ වගේ දේවල් කරන එක ගැන මා මේකේ තාක්ෂණයක් භාවිතා කරලා තියනා නේද ගොවිතැන් වලට ඔව් මේ ටැප් එක ඇතුලේ මේ වතුර කොහොමද ගෙනියන්නේ කියන එක ඉතින් තම තමන්ට පුළුවන් මේ සූර්ය මේව බල ශක්තිය භාවිතා කරලා කරනවා මම කියන අදහස් හැමෝටම තියෙනවා ඒව එක තැනකට එකතු කරන්න තමයි අපි මේ හෙට රට ගැන අපි කතා කරන්න මේ හදන්නේ ඔව් ඊළඟ චිත්‍රය අපිට එවල් තියෙන්නේ සදෙව් දම්සිත් මල්ලි රත්නපුරේ ඉඳලා ඔව් මිනිස් රූප අඳින්දි ඇත්තටම මේ ටිකක් ලොකුවට නේ චිත්‍රයක් ගත්තාම හැමෝටම මතක් කරන්න ඕන චිත්‍රේ පුරාවට විශාලයට අඳින්න පුළුවන් නම් ගොඩක් අයගේ ආකර්ෂණය දිනා ගන්න හැකියාව තියෙනවා චිත්‍රයක ලොකුවට ඇඳලා එහෙම නැත්නම් ප්‍රමාණයෙන් විශාලව ඇඳලා මෙන්න වර්ණ ගන්නවා පැස්ටල් භාවිතා කරලා හොඳට වර්ණ මික්ස් කරනවා නේද ඒකට එකතු කරනවා ඉතින් ගොඩක් අය හිතනවා මේ පැස්ටල් කියන මාධ්‍ය වර්ණ කවලම් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ගොඩක් අයට තියෙනවා නමුත් බලන්න පරණ හොඳට පාට කරනවා මේක තමයි මේ එක වර්ණයක් තව වර්ණයක් එකතු කරනකොට තව අමුතු වර්ණ නිර්මාණය වෙනවා මේ බලන්නකෝ
මේක වර්ණන ගොඩක් එකතු කරපු නිසා හොඳ වර්ණ සංකලනයක් අපිට දකින්න ලැබෙනවා මම හිතන හොඳ නිර්මාණයක් ඉර මේ හිනා වෙනවා ඉතින් හැමෝම හිනා වෙනවා ජාතික කොඩිය සියලු ජාතීන් එකතු වෙලා මේ එකතු වෙලා ඉන්නවා කියන එක හොඳින් පැහැදිලි වෙනවා ඔව් මම යන ඊළඟට අපිට චිත්‍රයම කරලා තියෙන්නේ මෙනුල් සහ දම්සරණී අගල පවලේ සියලු දෙනාම එකතු වෙලා කරපු නිර්මාණයක් මේක ඔව් ඔන්න බලන්න සී එක स्वाभाविक संपत स्वाभाविक परिसरे आरक्षा कर ස්වභාවිකත්වය පිළිබඳව එහෙමත් රටේ පරිසරය ආරක්ෂා කරන්න අපේ අලුත් පරම්පරාව නේද සඳුරු වගේ පරම්පරාව ඔන්න දැන් ඉදිරියට ඇවිල්ලා තින්නේ ස්වභාවික පරිසරය ආරක්ෂා කරන්න ඉතින් මේ චිත්‍රය ඊටාම වටිනවා මම හිතන්නේ ෆෙස්ටිවල් මාධ්‍ය භාවිතා කරලා මේ මෝහ රංචුවක් ඇඳලා තිනවා ඉතින් අපි ඒවත් අගේ කරමු මාමේ මේ චිත්‍රේ මෝ නිදහසේ පරිසරයට වෙලා කිසි කාගෙන්වත් කරදරයක් නැතුව නිදාසේ හැසිරෙනවා කියලා නේද පෙන්නන්නේ අනිවාර්යයෙන්ම මොකද මේ දිනවල මේ අපේ අය ගෙදරවල් වලට වෙලා ඉන්නකොට නේද සත්තු තමයි නිදාසේ පරිසරයත් එක්ක එකතු වෙන්නේ ඉතින් මේක මේ පරිසරය අපිට නැවත මං හිතන්නේ මේ පරිසරය විසින් දීපු පණිවිඩයක් කියලායි අපි නම් විශ්වාස කරන්නේ නිසා පරිසරයට අපි ආදරය කරමු සතුන්ට ආදරය කරමු මේක තමයි අපි හෙට රට වැඩසටහනින් දෙන ලොකුම පණිවිඩය මීළඟ චිත්‍රය අපිට එවලා තියෙන්නේ මලීෂ මදුවන්ත මල්ලි නාවල පිටි ඉඳලා ඔව් ඇත්තටම මේ චිත්‍රය බලද්දී අපි හැමදාම මතක් කරනවා වගේ මේ ඉතාලම වටිනා මේ ගෙදරින් ඉඳන් කණ්ඩායමක් එකතු වෙලා මේ චිත්‍ර අඳින එක ගැන අපි වැඩසටහනේ වැදගත්ම කොටස ඒක. يعني මොකද හිතෙන්නේ ගෙදරින් ඉඳන් චිත්‍ර අඳින එක ගැන එකතු වෙලා හැමෝම. ඒකතු වීම මොකද්ද පවුලක් ඇතුළේ සිද්ධ වෙන දේවල්. ඔව් දැන් මං හිතන්නේ මාම අපේ යාළුවන්ට හොඳ අවස්ථාවක් මේ ගෙදරට වෙලා හිටපු කාලේ අම්මලා තාත්තලාත් එක්ක මේ වගේ ගොඩක් නිර්මාණ කරන්න පුළුවන් සහයෝගීත්වය වැඩි වෙනවා අනිවාර්යයෙන්ම මේ සහයෝගීත්වය සහ එකමුතුකම කියන එක ඉතා වැදගත් පවුලක් ඇතුලේ සහෝදර සහෝදරයන් ඇතුලේ නේ අපි දැකලා තියෙන ගොඩක් කලා මේ ෆෝන් එක විතරක් පාවිච්චි කරලා ගොඩක් අය ඒක සිද්ධුුනේ නැහැ හැබැයි දැන් ඔන චිත්‍ර ඇඳලා මේ පවුලේ අය සියලු දෙනා එකතු වෙලා අතින් මේ චිත්‍රෙත් ඇත්තටම වර්ණ ගන්න වීම ඉතාම හොඳයි මේ පේනවනේ නේද පැස්ටල් භාවිතාව භාවිතය කරලා මේ වර්ණ මික්ස් කරලා තියෙනනේ කවල මේ නිල් පාට ලා වර්ණ ඉඳලා තද වර්ණය දක්වා වර්ණ අරගෙන තියෙනවා. ඉතින් තා වැදගත්. ඉතින් මේක හොඳ අධ්‍යයනයක්. එහෙමනම් අද ඔව් සඳුරු මේ චිත්‍රයක් අඳින නේද දාවේ? ඔව් මාමේ. ඔව්. අපි ඉස්සෙල්ලා විරාමයකට ගිහිල්ලා පස්සේ චිත්‍ර අඳිමු. මගේ සිරිලක ගෙන ලොවට කියමි මම चित्रकोहमद දෙයක් දිහා බලලා දැන් උදාහරණයකට මේක ඉතාල වැදගත් වෙනවා අපිට සාමාන්‍ය පෙළ විභාගයට උසස් පෙළ විභාගයේ මේ හැම එකකටම බලාගෙන අඳින්න විශේෂ කොටසක් තියෙනවානේ මේ බලාගෙන අඳින කොටසේදී අපිට තියෙනවා පොඩි පැපල් ගෙඩියක් ඊට පස්සේ ගහක් මේ වගේ අත්තක් තියලා අඳින්න අවස්ථාවක් දෙනවා ඉතින් මේකේ සමහරලාට පෙට්ටියක් වගේ එකක් තිබුණොත් ඒක උඩින් පේන සමහරලාට සව පල්ලෙහා ඇති වුණොත් පල්ලෙහා පැත්ත වැඩිපුර පේන මේක කොහොම හරි හරියටම තේරුම් ගන්න කොහොමද කියන එක ගොඩක් වෙලාවට අපහසුයි තාම සරල විදිහට මම අද කියලා දෙන්නම් සඳුරු මේ කොහොමද මේ නිර්මාණයක් මේ වගේ අඳිද්දි හරියටම ඇස්මට්ටමින් උඩ සහ ඇස්මට්ටමින් පල්ලෙහා කොහොමද දෙයක් අඳුනා ගන්න කියලා. ඔබලා අහලා තියෙනවද සිතිජ රේඛාව කියලා? සිතිජ රේඛාව. නෑ මම. අහලා නෑ. මම අහලා. ඔව්. අහසයි පොළවයි වෙන් කරන රේඛාව. ඔව්. ඒ කියන්නේ අහසයි පොළවයි කියන්නේ මේ සිතිජ රේඛාව තමයි අපි මූදලට ගියාට පස්සේ අපිට පේනවා මේ අහසයි වතුරයි වෙන් වෙච්ච රේඛාව. ඒක තමයි අපිට අඳුනා ගන්න පුළුවන්. හැබැයි හැමතැනම මේ රේඛාව හිටිනේ තමයි මේ ඇස්මට්ටම කියන්නේ නේද? අපි ඔය කියන්නේ ඔයා ඇස්මට්ටමින් බලන්න කියලා. මේ ඇහෙන් බලනකොට මෙහෙම අපේ ඇහැයි අපේ උසට සමාන උසකින් පේන රේඛාව. ඉතින් අපි ඇඳගම බලන්නේ එහෙම රේඛාවක්. ඔන්න අපි මෙන්න මේ වගේ කොලේ මං හිතන්නේ අපි පේනවා කියලා. මේ රේඛාවක් අපි ඇඳගමු ඉස්සෙල්ලම ඔන්න අපි මෙන්න මෙහිම අර ස්මට්ටමේ කියන සිත රේඛාව අඳිනවා අපි ගත්තත් මුහුද ගත්ත මේ අහස මේ මුහුද එහෙම තීරණය කරගන්න පුළුවන්
මෙතෙන්දි තව වැදගත්ම තමයි මේ සිද්ධිත රේඛාවේ මැද තමයි සිද්ධිත ලක්ෂය කියලා එකක් තියෙනවා. අපි දැන් මොන හරි දෙයක් අන්තිමන පේනකොට පේන්නේ මෙන්න මේ ලක්ෂය. ඒක සිද්ධිත ලක්ෂය කියලා තමයි පේන්නේ. මෙතනින් එහාට බාණ්ඩ මුකුත් පේන්නේ නැහැ. මොකද ඈතට ගියාම පේන්නේ නැතුව යන නිසා. එතනින් එහාට තමයි මේ ලක්ෂයෙන් එහාට තමයි දෙයක් නොපෙනී අරින්නේ. ඉතින් ඒක ඒක හොඳින් අඳුනා ගන්න පුළුවන් මේ සිද්ධිත ලක්ෂය. ඉතින් අපි හිතමු මේකේ අපි මේ ඇස් මට්ටම කියලා කියන මෙන්න මේ ප්‍රමාණයම අපි හිතමු මේ ප්‍රමාණය මෙහෙම පෙට්ටියක් තියෙනවා කියලා. ඔන්න මේ ගානින් ඔහොම පෙට්ටියක් තියෙනවා. අපි ඕක නිකන් එක මට්ටමේ. සඳරට පේනවද? ඔව් පේනවා. ඉතින් එතකොට ඔන්න මෙතනින් ඇස් මට්ටම. ඒ කියන්නේ මේ ඇස් මට්ටම තමයි මෙතනින් උඩ තව පෙට්ටියක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔන්න ඔහොම පෙට්ටියක් තියෙනවා. හරිද? දැන් සිදුර එකෙන් පල්ලෙහා අපි ඔන්න තව එක තව පෙට්ටියක් අඳිමුකෝ. ඔන්න මෙහෙම හතරස් පෙට්ටියක්. ඇතින්දලා එනකොට මෙතනදී එනකොට මේ ඈත රේඛාව ඒත් ඔන්නෝම මෙහෙට එකතු වෙනවා මේ රේඛාවත් මේ සමාන වෙනවා මේ පෙට්ටියක් දැන් මොන හැඩේ අපි අඳගන්නේ හදන්නේ මේ හතරස් පෙට්ටිය මේ කලින් අපි පැති දෙකයි පෙන්නුනේ දැන් පැති තුනක් කරන්න තමයි අපි මේ හදන්නේ අපි මේ ඇස් මට්ටමින් උඩත් අපි ගත්තොත් ඔන්න අපිට පුළුවන්කම තියෙන මෙන්න මෙහෙම රේඛාව මේ ආකාරයට අඳගන්න අපිට ඉතින් මේවා රූල්ලා ගහලා තෝරනම් හරියටම අඳින්න පුළුවන් හරි ඔන්න ඇඳට පස්සේ ඔන්න දැන් ඔගලට පේන මේ ඇස් මට්ටමේ තියෙන රේඛාවක උඩ උඩ පේන්නේ නැහැ මේ පැත්තයි දෙපැත්තයි එතකොට පේන්නේ මොකද අපිට තුන් පැත්තක් පේන්න බෑ ඒ නිසා මෙන්න මේ රේඛාව මෙන්න මෙහෙම ගහගත්තාම ඔන්න පෙට්ටියක පැති තුනක් විතර දෙකක් විතර අපිට පේන්නේ මේ රේඛාව මේක අඳුර කරගමුකෝ ඔන්න ඔහම තමයි එතකොට මේකේ පේන්නේ එතකොට මේ ඇස් මට්ටම නිසා අපිට පේන්නේ උඩ පේන්නේ නැහැ පල්ලෙහා පේන්නේත් නැහැ හැබැයි පැත්තක් පේනවා මෙතෙන්දි ගත්තොත් අපිට මේ පෙට්ටියේ කොහොමද පේන්නේ උඩ පේනවා නේද උන මේක තව ටිකක් ගත්තොත් ටිකක් මෙහි පේනවා එතකොට අපිට ඒකත් රේඛාවක් විදිහට මේක මාක් කරගන්න පුළුවන් ඔන්නේ රේඛාව ඔන්න එතකොට ඇස් මට්ටමින් පහල එකක් කොහොමද පේන්නේ උඩ නේද උඩ පේන එකට කියන්නේ අපි ඇස් මට්ටමින් පල්ලෙහා පේනවා කියලා මේ තියෙන ඇස් මට්ටමින් උඩින් පේන එතකොට අපිට පේන්නේ කොහොමද මේක පෙට්ටියක් විදිහට මේක හදාගත්තොත් ඔන්න ඔහොම රේඛාව විදිහට අපිට මේක පේන්නේ අපි මේක පාට කරොත් මේක පැත්තක් පැහැදිලිද දැන් ඔන්න මේකේ යටිපැත්ත පේනව නේද ඇස් මට්ටමින් උඩ එතකොට අපිට උඩ පේන දෙයක් අඳිනව නම් මෙන්න මේ රේඛාවෙන් මෙහෙම රේඛාවක් ඇඳගත්තට පස්සේ හරිම පහසුයි පෙට්ටියක මේ පැති තුන බලාගන්න ඔන්න මාමේ අපිට යාළුව ගොඩක් චිත්‍රය යොමු කරලා තියෙනවානේ ඔන්න මේ චිත්‍රය අපිට යොමු කරලා තියෙන්නේ වීර ගොඩ මුල්ලේ හිරන්න ආකාශ යාළුවා හිරන්න ආකාශ ඔන්න නේද අඳිනව චිත්‍රය ඉතින් බලන්න තුන් දෙනාම එකතු වෙලා නිකන් එකට එකතු වෙලා අඳින්නේ නේද තද්ද වෙලාවම පුටුවේ වාඩි වෙලා නේද ඉතාලම මේ අපූර්වයි පොඩි චිත්‍රයක් උනාට කට්ටියම එකතු වෙලා අඳින නිසා අපි බලමු මේ නිර්මාණය මොන වගේද කියලා. ඔව්. මොන දැන් අම්මත් එකතු වුණා. හරිම සතුටින් ඒගොල්ලෝ චිත්‍රය නිර්මාණය කළා. අනිවාර්යයෙන්ම නිරෝගිමත් නිරෝගී හෙට රටක් ගැන. ඔන්න හෙට රට නිරෝගී රටක් විදිහට තමයි ඒගොල්ලෝ අඳුනා ගන්න. ඉතින් අපි හැමෝම කතා කරන්නේ භෞතික නේද? තාක්ෂණයෙන් දිනු වෙච්ච කර්මාන්ත එතන කුෂි කර්මාන්තයේ දිනු වෙන එකක් ගැන. හැබැයි ඒගොල්ලෝ කියනවා නිරෝගිමත් රටක් වෙයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් අදගත් පණිවිඩයක් නේද? මේ වගේ අපි මේ මේ බලන්න සෞභාග්‍ය මේ අපේ සංකේතයක් අපිට එකතු කරලා තියෙනවා. ඒකම මේ මේ මේවා කොහොමද අපි මේ භාවිතා කරන මේ මුව ආරණ කොහොමද ආරක්ෂක සහිතව දාන්නේ? මම හිතනවා ඊටාම හොඳ පණිවිඩ කීපයක් එකතු කරලා තියෙනවා. අපි මේක පොඩියට පෙවුනත් මේ අපේ ආරක්ෂක අංශයේ ඇඳුමක් පවා මේකේ එකතු කරලා තියෙනවා. පුංචිද වෛද්‍යවරු හෙදියක් ඉන්නවා. මම තේ මං හිතන්නේ මේක තමයි මේ පණිවිඩේ බොහොම සරලවම අපි කියන්න හදන එක ඉතාම හොඳින් කියන්න උත්සාහ කරලා තියෙනවා. මේ නිරෝගිමත් වුණත් අපිට සෞභාග්‍ය නිකම්ම අපිට උදා වෙනවා කියලා තමයි චිත්‍රයෙන් පැහැදිලි කරන්නේ. අනිවාර්යයෙන් මේ සෞභාග්‍ය සංකේත එකතු වීමත් එක්කම ඉතින් බලාපොරොත්තු වෙන්නේ හෙට රට අපිත් බලාපොරොත්තු වෙන්නේ ඉතාම සෞභාග්‍යමත් රටක් වෙන්න කියලා. ඉතින් මං හිතන්නේ ඒ පණිවිඩෙත් එක අපි බලමු ඊළඟ නිර්මාණය මොන වගේද කියලා. ඔව් අපිට ඊළඟ නිර්මාණය අපේ යාළුවා එයාගේ කිසිම විස්තරයක් සඳහන් කරලෙවත් නැහැ. ඉතින් අපි අපේ යාළුවගෙන් ඉල්ලන්නේ අපේ නිර්මාණ එවද්දි ඕගොල්ලන්ගේ නම ලිපිනය දුරකථන අංකය වගේ විස්තර සඳහන් කරලෙවන්න කියලා. ඔව් ඉතාල වැදගත් ඒ මොකද හේතුව අපිට පණිවිඩ ඒ වයසත් එක්ක තමයි අපි සමහරට නිර්මාණය අගේ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් වයස අනුව සමහරට වෙනස් වෙනවා ඒ නිර්මාණයේ තියෙන අඳපු විදිහත්. ඒ නිසා වයස නාම ගම මේ සියල්ල අපිට කියා දෙන්න.
නිර්මාණ යොමු කරන්නේ අමාශි සහ ආරෝෂ කියන යාළුවන් දෙදෙනා හෝ සහෝදර සහෝදරියෝ. ඔව්. බලන්නකෝ ඔළුව තියාගෙන ඩෙස් එකට තින් බොහෝම සාමකාමීව බොහොම සංයමයේ මේ වචන ඉතා වැදගත්. මොකද දැන් පුංචි අය තින් හරි අමාරු ගෙදර කියන අපිට බබාව තියාගන්න හරි අමාරුයි ගෙදර නම් ඉතින් දඟ කරනවා. බලන්න දඟ කරන්නේ නැහැ චිත්‍ර අඳිනකොට නේද? ඒක නිසා පුංචි අයට දඟ කරන්නේ නැතුව ඉන්න නම් චිත්‍ර අඳින්න කියලා දෙන්න මේ බලන්න. නේද මේ අර දඟ කරනවා කියන ළමයි දැන් හොඳට රට පැන්සල් භාවිතා කරලා චිත්‍රය අඳිනවා. ඉතින් මං හිතනවා මේ හෙට රට ගැන එකතු වෙලා අඳින්න. ඉතින් අයියයි නංගි දෙන්න එකතු වෙලා අඳින මේ චිත්‍රේ බලමු අපි මොන වගේද කියලා. මෙන්න නේද සෙල්ලම් කරනවා නේද ඉර පායලා තියෙනවා. තවත් චිත්‍රයක් අපිට එවලා දෙනවා. ඒ චිත්‍රය අපිට එවලා දෙන්නේ අනිදු මද්දුම් මල්ලි තලාහේ නේද? ඔව් අනිදු අනිදු විතරක්ම නෙවෙයි නේද තව කීප දෙනෙක් එකතු වෙලා තමයි නේද යාළුවෝ එකතු එකතු වෙලා මේ නිර්මාණය සමාජ සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒක රාශී වීම ඉතා වැදගත් නම් බලමු චිත්‍රය කොහොමද කියලා. ඔව් චිත්‍රයත් ඒ වගේමයි නේද ගොඩක් ඒවා එකතු කරලා තිනවා නේද නිර්මාණයට කොටස් හතරකට වගේ බෙදා ගන්න පුළුවන්. ආගම ගැන කතා කරනවා, කුෂිකර්මාන්තය ගැන කතා කරනවා, හොඳ පාරවල් නේද වාහන මේ වාහනවල සම්බන්ධයෙන් ඊට ලංකාව වෙනම ඇඳලා තිනවා. ලංකාව හොඳින් ඇඳලා තිනවා. මම හිතනවා මේ ඒ ලංකාව තුල අපි ආචාර කරන්න ඕනේ නේද අපේ රටේ මේ අපේ රට ඉදිරි දියුණුව සඳහා ඉදිරිපත් වෙන වීරයන් පිළිබඳවත් සඳහන් කිරීමක් කරලා තිනවා. මම හිතනවා මේ මතකය මම හිතන නිර්මාණයකට එකතු කරාම ඉතාම හොඳයි. නිර්මාණයක් මතක තියා ගැනීම මම හිතන අනාගතයේ තමන්ගේ ගන්න පුළුවන් අපි කියන්නේ ටාගට් එකක් ගන්නවා කියලා නේද. අනාගතයේ තමන්ගේ දියුණුව පිළිබඳ තමන්ට හොඳ අරමුණක් අපිට තියා ගන්න පුළුවන් වෙනවා. මාමේ ඔව් ස්වංක්‍රෝෂිත දේශයක් විදිහටත් ඒක වෙන්නුම් කරලා තියනවා නේද? ඔව් ඇත්තටම මේ සියලු දේවල් එකතු වුණොතින් අපිට ස්වංක්‍රෝෂිත රටක් විදිහට අපිට හැදෙන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ කාටවත් යටක් නැතුව නේද? අපිටම වෙත් අභිමාණයෙන් ඉන්න පුළුවන් ඉන්න රටක් විදිහට තමයි තියෙන්නේ. මේ චිත්‍රෙත් මෙතන අපි දකිනවා මේ ඔහු මේ චිත්‍රෙ පෙන්නන පුතාගේ තා බොහොම ආඩම්බරයෙන් ඒ ඇඳපු නිර්මාණය. ඉතින් ඉතා වටිනවා. මං හිතන්නේ මේක තමයි අපි වියුත්ය බලාපොරොත්තු වුණේත් අපේ රට පිළිබඳ අපි මේවට තෑගි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේව අගය කරන්න ඕනේ. මේ අගය කරොත් විතරයි ආයේ තව දවසක ඊට වැඩිය හොඳ නිර්මාණයක් ඔවුන් විසින් කරන්නේ. ඔන්න ඉතින් මිලන් චිත්‍ර අපිට ඉදිරිපත් කරන්නේ විනිශිත අත්සරා සහ හිරුන් භාග්‍ය කියන මල්ලි එකතු වෙලා මොළොක්ගමු ඉඳලා. ඔව් අපි හැමදාම කතා කරනවා වගේ අපි දැක්කා මේ චිත්‍ර අඳින්න මේ අපේ වැඩසටහන පටන් ගත්ත දවසේ අපි දැක්ක එකක් තමයි මේ බිම දිගා වෙලා නේද පැදුරු එලාගෙන බොහොම ලේස්ති වෙලා තමයි මේ නිර්මාණය අඳින්නේ. මේවා මේ නිකම්ම නෙවෙයි නේද මේ කට්ටිය සාමූහිකත්වයේ කියන්නේ මෙන්න මෙතනයි. එකට එකතු වෙලා බොහොම ලං වෙලා චිත්‍රට නේද මේ බලන්නකෝ. ඉතින් මේ සාමූහිකත්වය අපි ඉදිරියටත් තියාගන්න ඕනි කියලා යෝජනා කරනවා. දියසයම් මාධ්‍යත් භාවිතා කරලා තියෙනවා, පැස්ටලුත් භාවිතා කරනවා. මට පේන විදිහට බලමු නිර්මාණය මොන වගේද කියලා. ඔව් මේ තියෙන නිර්මාණය හැබැයි නිර්මාණය ටිකක් පැහැදිලි මදි නේද අපිට යම් මගේ කිරීමක් කරන්න. ආ තියෙන නිර්මාණය. හරි මේ තියෙන්නේ. ඉතාලම හොඳයි නිර්මාණයේ වර්ණ මං කියන වගේ දියසයම් මාධ්‍ය භාවිතා කරලා තියෙනවා. මං හිතන්නේ මේකෙත් අපිට කොටස් හතරක් අපිට දකින්න පුළුවන්. අපේ රට සංවර්ධනය වෙන්න ඕනේ කොහොමද නේද? තාක්ෂණයේ වෙනම තියෙනවා, කෘෂිකර්මාන්තයේ වෙනම තියෙනවා. ඊළඟට මෙතන අපේ සමගිය නේද? අපි සියුදනාගේ සමගිය පිළිබඳවත් කතා කරනවා. ඉතින් මං හිතනවා මේ උත්සාහය තමයි සාර්ථකයි. අපේ තාක්ෂණයේ හරහා මේ රොබෝ කෙනෙක් ඇඳලා තියෙනවා පේනවා නේද? ඉතින් අපේ රොබෝ තාක්ෂණය අපේ රටේ නව නිර්මාණ ගැන ගත්තොත් මං හිතනවා ගොඩක් අය අලුතෙන් මේ මොහොතේ නේද අපේ රටේ නව නිර්මාණ කරන්න ගොඩක් පෙළඹිලා තිනවා. ඒකත් සුබදායි ආරංචියක් මං හිතන්නේ අපේ ඉදිරියේදී නිර්මාණකරුවන් හොඳින් ගොඩක් දකින්න පුළුවන් වෙනවා. ඔව් මේ චිත්‍රය අපිට එවලා දෙන්නේ චමිඳු මල්ලි. චමිඳු අඳිනවා පැන්සලෙන් ඉස්සෙල්ලම. ඔව් බිම කොලයක් කළා. මේක හොඳ බලන්න පේනවා නේද යටින් කොලයක් එහෙම තියලා. මොකද බිම අඳින්න බෑ කොලයක් කළන්නේ නැතුව. ඒ කියන්නේ නැත්තම් බෝඩ් එකක් මේ වගේ දේවල් භාවිතා කරනවා. මොකද විශේෂයෙන් පැස්ටල් වගේ පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම අර වගේ කොලයක් යටින් තියාගන්න ඕනේ. හැබැයි පැස්ටල් පාවිච්චි කරද්දී තියන්නේ නැතුව වගේ තමයි පේන. ආදිය සයන් මාධ්‍යත් භාවිතා කරනවා. ඉතින් අම්මා එහෙම නැත්තම් අක්කා වෙන්න පුළුවන්. අම්මා ඉන්නවා කට්ටියම එකතු වෙලා නිර්මාණය කරනවා පැස්ටල් මාධ්‍ය භාවිතා කරලා. අපි බලමු. ඔව් මේ තේමයි ඇඳපු නිර්මාණය. ඉතින් ඔන්න කොරෝනා හතර මුල්ලෙන් යන්නම යනවා නේද. නිර්මාණත් එක මෙන්න තව ඊට වැඩිය හොඳ තව නිර්මාණයක්. මේක ඊට වැඩිය හොඳයි මගේ හැටියට. හේතුව දියසයම් මාධ්‍යත් භාවිතා කරලා තියෙනවා. හැබැයි මේකේ අර මේ අපි කියන්නේ සම්පින්දණිය කියලා කම්පෂන්. ඒ කම්පෂන් එකත් හොඳින් තියෙන සම්පින්දණිය හොඳින් කරලා තියෙන වර්ණ
අනිත් එක මේ දියසාය මාධ්‍ය කියන්නේ පැස්ටල් වලට වඩා ටිකක් අමාරුයි තේක කරන්න. නමුත් ඒක හොඳින් කරලා තිනවා. අපේ රටේ හමුදා වීරයන් එක්කම කෘෂිකර්මාන්තය ගැන සංකේතාත්මකව ඒ නිර්මාණය කරලා තිනවා. ඒකත් අගේ කරන්න පුළුවන්. මාමේ අපි දැන් බලමු ධනංජය දිමුතු කුමාරේ යාළුවගේ චිත්‍රය. හරි. ඔව් මේ තියෙන චිත්‍රය තමයි ඇඳගෙන යන අවස්ථාව. ගෙදරයි කීප දෙනාම එකතු වෙලා පාට ගානවා නේද? හැබැයි ඒ වර්ණ පිළිබඳව කතා කරොත් අපිට ස්වභාවිකවම අපි හිතාගන්නේ මේ වර්ණ දැන් අපි ගොත් ගහක් ගත්තොත් ඒ ගහ මෙන්න මේ පාටම විය යුතුයි කියලා අදහසක් තියෙනවා. දැන් මේ මේ කතාබහේදී සමහරලාට ගොඩක් අපිට මේ කතා සද්ද ඇහෙනවා නම් මෙතන ඒගොල්ලෝ අතර පොඩි ආගියුමන්ට්ස් යනවා ඇති නේද? නෑ නෑ මේ පාට ගාමු නැත්තම් මේ පාට ගාමු ඊට වැඩි ලස්සනයි මේ පාට කියලා. මේ අපිට ඒ සද්ද නැතුනේ අපිට මේ පේන්නේ. ඒ නිසා අපිට ඒක හිතා ගන්න පුළුවන් මොන වගේ කතා බහද්ද වෙනවා ඇති කියලා. ඉතින් අතර මේ තියෙන මේ මැදපැක් පරිසරය සම්පූර්ණයෙන් කහ පාට වර්ණ යොදලා තියෙනවා. මීලක චිත්‍රය අපිට යාළුව තමයි දීපිකා රාජපක්ෂ. මෙතන නම් අපිට දීපිකා නමින් තමයි වෙලා තියෙන මට පේන්නේ. ඒක තමයි පොඩි අය අඳිනවා. මට දැන් චිත්‍රයට වඩා මේගොල්ලෝ ෆොටෝ ගන්න කැමතියි වගේ නේද? නේද? ෆොටෝ එකට ලස්සනට ඉන්නව නේද? හරිම මේ බොහොම තියුණු ඇස් මට පේන්නේ ඒ වගේ නේද? බොහොම ෂාප් සතුටින් අඳිනවා. ඒකම හරි කැමති ෆොටෝ එකකට ඉන්න නේද? ඉතින් කවුරුත් කැමති ෆොටෝස් වලට ඉන්න මේ බලන්න. මේ සෙල්ෆි එකක් ගන්න වගේත් පේනවා. ෆොටෝ එකේ බිම දිගා වෙලා අඳිනවා. ඉතින් මං හිතන්නේ චිත්‍රය අඳිනටත් වඩා ෆොටෝ ගන්න කැමතියි කියලාත් මට තේරෙනවා. බලන්නේ චිත්‍රෙත් ලස්සනයි. ඒකෙත් ඔව් මේ චිත්‍රයේ නිර්මාණයත් එක්ක ගත්තාම මේ බලන ලංකාවටම දාලා තියෙනවා මේ මාස්ක් එකක් නේද? ඉතින් අපේ ත්‍රිවිධ හමුදාව ඔව් හැමතැනම ඉන්නවා. ඉතින් මේ මේ මේකේ සංකේතයත් හරි වැදගත් නේද? ලංකාවටම මාස්ක් එක දාලා ඇස් දෙකක් දාලා නේද මූණක් හැට ලංකාව අඳුනාගෙන තියෙනවා. මේක පොඩි වෙනස් දෙයක් කරලා තියෙන විදිහත් එක්ක. ඉතින් මෙහෙම අලුතෙන් හිතන්න පුංචි අයට පුරුදු වෙන්න තමයි අපි මේ වැඩසටහන දිගින් දිගටම කරන්නේ. ඔව් ඉතින් ආරක්ෂාව ගැන හිතන ගමන් අපි ඊළඟට බලන්නේ දිනේෂා හේරත් යෙහෙළියගේ චිත්‍රය. ලොකු චිත්‍රයක් ඇඳලා තියෙනවා නේද? බලන්නකෝ නේද? අපි මැල්ලුවාම සාමාන්‍යයෙන් ප්‍රමාණිත කියන්න පුළුවන් විශාල චිත්‍රයක් නිර්මාණය කරලා තියෙන හොඳ නේද? උත්සාහයක් දරලා තියෙන අපේ රටේ මේ නෙළුම් කුළුණ එහෙම ඇඳලා නේද? ඊළඟට අපේ සංකේතාත්මකව මේ පැත්තේ ඉර ඇඳලා මේ චිත්‍රයේ කොටස් වශයෙන් මේ දකින්න ලැබෙන්නේ ඇඳපුවා ඇඳපු ඇඳගෙන යන විදිහත් එක්ක වර්ණ ගන්වලා තියෙන දේශාය මාධ්‍ය වගේ මාධ්‍යයක් ගණ මාධ්‍යයක් භාවිතා කරලා තියෙනවා. ඉර ඇඳලා තියෙනවා නේද? ඉතින් ඇත්තටම මේ කරන උත්සාහය ඉතා වැදගත්. මේ නිකන් අපිටත් ඒක පෝස්ටරයක් විදිහට ගන්න පුළුවන්. මේ ලස්සන මලක් එහෙම දාලා දෙපැත්තට නේද සමබර කරලා සමනළු ඇඳලා නේද කොරෝනා වෙනම තැනකින් ඇඳලා මං හිතන්නේ මේ වර්ණ ගැනීමත් වලදී හොඳ සම්බින්දනයක් කරලා තියෙන නිර්මාණේ. ඔව් අපිට ඊළඟ චිත්‍රය වල තියෙන්නේ ගයනදී සෞභාග්‍යය නංගි තල්වත්තේ ඉඳලා. ඔව් පැස්ටල් මාධ්‍ය භාවිතා කරනවා. ඉතින් අදින්න පටන් ගන්න තියෙන නිර්මාණේ අපි බලමු ඇයිගේ නිර්මාණේ මොන වගේද කියලා. ඔව් මේ තියෙන්නේ ඒ නිර්මාණය තමයි. මේකත් පෝස්ටරයක් විදිහට තමයි කරලා දෙන්නේ. අකුරු ලියලා දෙනවානේ සූවිරුවන් නිදහස් කළ දේශයේ අපේ අපි සතුටින්. ඔව් සියලු දෙනාම සතුටින් ඇත්තටම. ඉතින් තියෙන හැබැයි අපි ටිකක් බලාපොරොත්තු වෙන මේ හෙට රට ගැන නේද? මම හිතන්නේ ඒක ටිකක් අපි පැහැදිලි කරොත් අපේ නැවතත් පැහැදිලි කරොත් හෙට රට මොන වගේද? ඉතින් ඕගොල්ලන්ට පේන්න පුළුවන් අපිට දෙන දේට වඩා ඉතා දිනුන ඒවා සමහරට හිතෙන්න පුළුවන්. අන්නේ හිතන දේ චිත්‍රයට නගන්න පුළුවන් සමහරට හදන්න උනත් පුළුවන් නේද? අර විවිධ බාණ්ඩ එකතු කරලා මැටි වලින් නේද විවිධ විවිධ අලුත් අලුත් දේවල් කරන්න පුළුවන්. මෙන්න මේ අලුත් දේවල් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හෙට රට ඔයාලා දකින්නේ මොන වගේ ඇසකින්ද කියලා අපිට මේ වගේ නිර්මාණකින් අපිට එවන්නේ. ඉතින් ඒ තමයි ඊට වැදගත් වෙන්නේ. ඉතින් දැන් අපේ සඳුරුමල්ලී දිගටම ලස්සන චිත්‍ර ඇඳගෙන යනවා. අපි දැන් ගොඩක් වෙලා චිත්‍ර බැලුවනේ. අපි පුංචි විරාමයකට ගිහින් එමු. ඔන්න විරාමෙන් අන්තර අපි ඔයගලන් සම්බන්ධ කරගන්නේ සඳුරු මල්ලිගේ ලස්සන චිත්‍රෙත් එක්ක. සඳුරු මල්ලි ඉතින් කියන්නකො මට නම් පේනවා මේ රටේ තාක්ෂණය තමයි මල්ලි මේ මේකට චිත්‍රෙට මං හිතන්නේ මූලික කරගෙන තියෙන්නේ. මම නම් හිතන්නේ එහෙම මල්ලි කියන්නකො මොනවද මේ චිත්‍රය අඳින්නේ කියලා. මම පොඩි කාලේ ඉඳන් ආශාවක් තියෙනවා හඳට යන්න. මම කල්පනා කරා ඉතින් අපේ ලංකාවෙන් අනාගතේදී රොකට් එකක් යවන්න. හැබැයි හඳට නෙමෙයි මම නම් දැන් හිතාගෙන ඉන්නේ අඟහරු වලට යන්න.
ගරුවට යන්න පුළුවන් සයිස් එකක් තමයි තියෙන්නේ නේද ඉතින් මං හිතන ඇත්තටම මේ ඒ බලාපොරොත්තු ඉතාම වටිනවා නේද ඉතින් තමන් මොනවා හරි අරමුණක් තියෙනවා නම් තමන් ජය ගන්න කියලා අනිවාර්යෙන්ම ඒ ජය ගන්න පුළුවන් ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපි වැඩසටහනට සඳුරු පිට මේ අඟහරු වලට යන්න පුළුවන් කියලා නේද ඉතින් අපි මේ බලාපොරොත්තුත් එක්ක බලමු නේද අපි ඊළඟට ඇඳපු නිර්මාණ මොනවාද කියලා ඔව් ඔන්න ඉතින් අපිට ඊළඟට අපේ රටේ හැමතැනින්ම එනවානේ චිත්‍ර අපිට මේ තමයි ලුණු ගලින් හර්ෂ සහ තෙහන් ඔව් මට හරියටම පේන පොඩි කොටසක් මේ පූසෙක් නේද ඉන්නේ අයිනේ ඔව් ඔව් පොඩි කොටසක් මේ පූස් පැටියෙන් බලාගෙන ඉන්නේ චිත්‍ර අඳිනවා ඉතින් මං හිතන මේ තමයි අපි සත්තුන්ට ආදරේ මට පොඩියට ඒක පේන්නේ නමුත් පේනවා පරිසරයෙන් අපිට යමක් කියන්නත් පුළුවන් ඒ වගේ ආදරේ කරනවා නැත චිත්‍ර ශිල්පීන් නැත නිර්මාණ කරුවන් කියන්නේ පරිසරයට සතුන්ට ඉතාම ආදරේ කරන අය අපි බලමු ඇයගේ නිර්මාණයේ ඉතුරු කොටස මොනවාද කියලා ඔව් අමේ පුතිකුත් අඳිනවා නේද බලමු යාට පාට කරලා තියෙනවා නිර්මාණි प्रधान සස්ත්‍රිකත්වය පිළිබඳවත් හොඳ සස්ත්‍රික රටක් පිළිබඳ කතා බහ වෙන නිර්මාණයක් හැට අපිට දකින්න පුළුවන්. දියසය මාධ්‍යයි භාවිත කරලා තියෙන පැස්ටලුත් පාවිච්චි කරලා තියෙන මොකද මට පේන විදිහට මේ හැම මාධ්‍යම ඕ මික්ස් මීඩියා. ඊටත් වැඩගත් මං හිතන්නේ ඒකත්. ඔව් අපිට ඊළඟ චිත්‍රය වල තියෙන්නේ හසිනි හිරුෂික නුවරින්දල. ඔව් හසිනි හසිනිගේ නිර්මාණයේ පැන්සලෙන් අඳිනකොට නම් ඊටම හොඳයි. එකත් අර වගේ තාක්ෂණියත් එකතු කරලා අපේ රටේ සියලු ආගම් පිළිබඳවත් ඇඳලා තියෙන සංකේතාත්මකව මේ වර්ණ කොහොමද හසිනි කරන්න කියලා ඔව් දිසයම් මාධ්‍යර තින්නේ අපේ දිසයම් පෙට්ටියක් තියෙන ෆැස්ටර් පෙට්ටියක් තියෙන මේ ඔක්කොම එකතු කරලා ඇඳලා නිර්මාණය අපි බලමු ඉතාම හොඳයි වර්ණ ගන්නලා තියෙන හොඳින් නේද මේ මං කිව්වේ සියලු ජාතීන්ගේ සංකේතාත්මකව ඒව පෙන්වලා තියෙනවා නේද අපේ ආගම් ආගම් වල සංකේත මේ පැත්තෙන් පේනවා ඒකම ගත්තොත් අපි එකතු එකතු වෙලා ඉන්න ඕනේ කියන එක නේද හැම පැත්තෙම සංකේත එකතු කරලා හොඳ නිර්මාණයක් කරලා තිනු මං හිතනවා ඊටාම අංග සම්පූර්ණ වර්ණ ගැන්වීම පිළිබඳ හොඳින් කරලා තිනවා ඔව් අපි ලස්සන චිත්‍රයක් දැක්කා ඔන්න මේ චිත්‍රය වන්නේ හිරුන් සෙනුජ යාලුවා සෙනුජගේ නිර්මාණي අපි බලමු මං අතන මේ ආසයි මේ ගොඩාරිය මම වැඩිපුර බලන්නේ මේ චිත්‍රයේ අඳිනකොට පරිසරය පිළිබඳ gedara කොහොමද ඒ gedara තියෙන පරිසරයත් අපිට මේ කතා කරන්න පුළුවන් අපිට පොඩි අදහස් කියන්න පුළුවන් මේ පරිසරේ මේ තාත්තා වෙන්න ඕන ආඩම්බරෙන් පුතා දිහා බලාගෙන ඉන්නේ නේද ඉතින් චිත්‍රයේ දිසයම මේ මොනවාද පැස්ටල් භාවිතා කරලා තියෙනවා ඉතින් මං හිතන්නේ පැස්ටල් භාවිතා කරන චිත්‍රය අපි බලමු ඊළඟ නිර්මාණය මේ චිත්‍රය අපිට එවන්නේ අනුරාධපුරේ ඉඳලා ඉමල් සානංගි ඔව් මේ තමයි අඳපු චිත්‍රය නේද පැන්සලෙන් අඳලා පාට කරලා නේද අල්ලන් ඉන්නවා ඔව් එක වසරේ චූටි බබෙක් ඉතින් මං හිතනවා හොඳයි නිර්මාණය ගොඩක් උත්සාහය දාලා තියෙනවා තව ටිකක් පරිසරයේ පාට කරලා නේද මේ සුදු පාට මං කතා කරා වගේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක නැති වෙන්න අඳිනවා නම් හොඳයි ඉතින් ඒක තමයි වර්ණ ගැම සම්පූර්ණ චිත්‍රය සම්පූර්ණ වෙන්නේ එතකොට තමයි අන්න මේ චිත්‍ර අපිට ඉදපත් කරන්නේ ඉඳවර මල්ලේ ඔව් ඉඳවර බලමු මොකක්ද අඳින්නේ කියලා ඔව් මේ තියෙන්නේ ඔන්න සඳුරු පුතා යන්න හදපු අඟහරු ලෝකෙ මෙන්න මේ ඇඳලා තියෙනවා අපේ ඉඳුවර. ඉතින් මං හිතනවා මේ තමයි හැමෝගෙම බලාපොරොත්තු නේද? අපි බලමු කවුද ඉස්සෙල්ලා අඟහරු ලෝකෙට යන්නේ කියලා නේද? ඉතින් මේ බලාපොරොත්තු ඉතාම හොඳයි. හොඳ වර්ණ ගන්නවලා තියෙනවා. මේක තව ටිකක් පැහැදිලි වුණා නම් හරි වටිනවා. මට මේ ඇඳපු රොබෝවරු ඉන්නව අඳිනව නේද? ග්‍රහ ලෝකේ යන විදිය ඇඳලා තියෙනවා. නමුත් හරියටම පැහැදිලි නෑ. වාහනත් පේනවා. නමුත් හරියටම කොහොමද තියෙන්නේ කියලා අපිට පැහැදිලි කරගන්න අමාරු. ඔව්. මං හිතන විදියට නම් ඒකේ ග්‍රහ ලෝක එකට එක සම්බන්ධ කරලා පාලම් වලින් යන්න පුළුවන් විදියට හදලා නේද? හරිනේ. ඔව්. යා හිතුව එකක් තමයි කරලා තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ සම්බන්ධ කරලා අපේ රටත් එක්ක ග්‍රහලෝක වලට එක එකට යන්න පුළුවන් මාර්ගයක් හදලා තියෙනවා. ඔන්න බලන්න ලස්සනට කියවුවේ චිත්‍රේ. අනාගතයේදී අපේ ලෝක අන්තර්ලෝක සම්බන්ධතාවයක් ඇති වෙනානේ. මම හිතන්නේ ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. අනිවාර්යයෙන්ම හොඳයි. ඉතින් මේ සම්බන්ධතාවය පිළිබඳ මම හිතන්නේ මේ පණිවිඩය මේක අරන් තිබ්බත් කමන්නේ අනාගතයේ මේක වුණාට පස්සේ මෙන්න ඉස්සෙල්ලම අපේ කවුද ඉඳුවර තමයි මේ පණිවිඩේ එනතම් මේ නිර්මාණය පිළිබඳ අදහස කිව්වේ. මම කලින් දවසක් සඳහන් කරා මේ අදහසක් කියන එක
ඉතා වැදගත්. මොකද අපිට දෙයක් ක්‍රියාත්මක වෙනවට වැඩිය අදහස් තමයි අද වෙනකොට ලෝකයේ හිග. ඉතින් හොඳ අදහස් තියන අයට හොඳ වටිනාකමක් අද ලෝකේ තියෙනවා. ඒ නිසා අදහස පිළිබඳ මේ මේ සිතුවිලි ඉතා වැදගත් වෙනවා කියන පණිවිඩයත් අපි දෙනවා. ඒ නිසා හිතන්න අලුත් දේවල් හිතන්න. මේ අලුත් දේවල් හිතනකොට ලෝකේ අපි නොදනුවත්වම ඉදිරියට යනවා. ඔව් මේ චිත්‍රපටය වන්නේ විමල සුරේන්ද්‍ර ග්‍රමින් යෝගරාජ් කවියාශිනී සහ කවිෂ්කන් මන්. ඔව් අපි බලමු ඉතා මේ වර්ණ ගන්වනවා අම්මා මං හිතන්නේ ළඟ ඉන්නේ තමන්ගේ දුව අඳින දේ පිළිබඳ ඉතා ආදරයෙන් බලාගෙන ඉන්න අම්මෙක්. ඉතින් මේ තමයි අම්මා බලාපොරොත්තු වෙන තමන්ගේ අනාගතේ මේ ඔව් මේ මේ පුතා අඳිනවා මේ කට්ටියම එකතුලා තමයි චිත්‍රය. නා අම්මත් අඳිනවා නේද ඉතා හොඳයි. මේ තමයි අපි බලාපොරොත්තු වෙච්ච දේ. අපි නිර්මාණය හැට ගත්තොත් ඉතා හොඳ අපේ රටේ සාමය පිළිබඳව ඊළඟට සංකේතාත්මකව නේද සාමය ඊළඟට ග්‍රහලෝක මේ සියල්ලම එක තැනකට එකතු කරලා මේ නිර්මාණය කළා තියෙන ඉතාම හොඳයි. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදීත් ඒ වගේ නිර්මාණ අපිට එවයි කියලා. ඔන්න මාමේ මේ චිත්‍ර අපිට ඉදිරිපත් කරන්නේ ලසිත ලක්මුතු මල්ලේ පැපිලිය වලින්. ඔව් ඉතින් ඇත්තටම මේකත් අපිට පේන විදිහට නම් අස්සියෙක්ගේ මට ඉතින් මේක ඉතා වැදගත් මේ චිත්‍රමය භාෂාවෙන් ගත්තොත් මේ චිත්‍රයේ මේ මේ සතා එහෙම නැත්නම් මේ අස්සය කියන වේගින් එන සතාගේ මේ වේගවත් බව අඳින්න මේ පින්සල් පාරවල් භාවිතා වෙලා තිනු. මේක ඉතින් විශේෂ එකක් පින්සල වේගින් පාවිච්චි කරපු එක. ඉතින් අස්සය දෙන කලින් තමයි අපේ අර මේ අපේ හෙට රට පිළිබඳව ගැන මේකේ ගොඩක් තොරතුරු තියෙන එක අඩුයි කියලා හිතනවා. නමුත් මේ අස්සයක් පිළිබඳව තමයි ගොඩක් අය මේ තමන් කැමති විවිධ සත්තුන්ට නේද. ඉතින් කැමති දේවල් තමයි ගොඩක් වෙලාවට චිත්‍රයට නගන්නේ. තේ නිසා මම හිතනවා මේ වෙසක් එකේ එකකට නිර්මාණයක් කළා තියෙනවා. වෙසක් එක වෙනුවෙන් ඇඳලා තියෙනවා මේ තව නිර්මාණයක් ඔහුගේ මේක. ඔව් නිර්මාණ කීපයක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි තා මේ ආස කරන දේවල් කතන්දර මේ ඔක්කොම මේ ඉන්නේ ආඩම්බරයට අපේ යාළුවා නේද. ඉතින් චුටි මල්ලි කෙනෙක් ඒක තමයි. ඉතින් මම හිතනවා මේ මල්ලියා එහෙම නැත්නම් මේ පුතා අපිට මේ මේ උපු නිර්මාණ ඔක්කොම ගත්තොත් හොඳින් නිර්මාණ කළා තියෙනවා. ඔව් මේ නිර්මාණය අපිට එවලා දෙන්නේ මතීෂ මල්ලි. පැන්සලෙන් ඇඳපු නිර්මාණය නම් ගොඩාක් හොඳයි. අපි අර කලින් කිව්වා වගේ පෝස්ටරයක් එහෙම නැත්නම් ප්‍රචාරණ කලාවට අදාළ විදිහේ නිර්මාණයක් තමයි කළා තියෙන්නේ. අපි දන්නවා මේ පෝස්ටර් සම්බන්ධයෙන් චිත්‍ර සහ පෝස්ටර්ස් ගැන මේ අපි සාමාන්‍ය විපල විභාගයටත් අහනවා කොහොමද පෝස්ටරේ වෙනස සහ චිත්‍රයේ වෙනස කුමක්ද කියලා. ඔව් හැබැයි අරඳපු එක නෙමෙයි මේ පාට කළා තියෙන්නේ. මේ වෙන එකක් තමයි පාට කළා තියෙන්නේ. හැබැයි මේකත් තම කරගෙන යන ආමේ තියෙන නිර්මාණයේ වර්ණ ගන්නනවා. ඒකෙත් නේද සත්තු පිළිබඳ හොඳ අදහසක් අපේ කුෂිකර්මාන්තය පිළිබඳව. ආමේ තව එකක් නේද මේ තව නිර්මාණයක්. ඒකත් අර සංකේතාත්මකව ගොඩක් දේවල් අපිට දකින්න පුළුවන්. මේකතර නේද මේ තියෙන පුන්කල්ස නේද අර සෞභාග්‍ය පිළිබඳවත් කතා කරන සංකේත තියෙනවා. මාමේ අපේ රටේ නිදහස කියන දේත් ඒකේ පෙන්වලා තියෙනවා නේද? මම දැක්ක කලින් චිත්‍රෙත් කට්ටිය නිදහසේ තමන්ට කැමති දේ කරන සත්තු කැලේ ඔව් ඇවිදින් ඉන්නවා. අනිවාර්යයෙන්ම මේකේ නිදහසටත් වඩා මේකේ ආරක්ෂාව පිළිබඳ තමයි මට ගොඩක් තේරෙන්නේ. මොකද මේ 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 බබෙක් ඉන්නවා මේ ලංකාව ඇතුලේ නේද? ආම ඉපදිලා නැති වගේ නේද මේ බබා කුලි වෙලා ඉපදින්න හදන නේද? මාමේ අර ජාතික කොඩිය තියෙනවා නේද දෙමළ කට්ටිය වෙන් කරන්න ආයිබෝපත් හතර මුස්ලිම් අය වෙන් කරන්න. ඔව්. ඒවත් මේකේ පෙන්වලා තියෙනව නේද? ඔව්. ජාතික කොඩියේ කොටස් තියෙනවා මේකේ. දැන් කොළ පාට වර්ණය සහ තැඹිලි වර්ණය ඊළඟට රතු වර්ණයත් ඒකට එකතු කරලා තියෙනවා. ඒක තමයි මේක ටික ටික අපි බලද්දී අපිට තව මේකේ විග්‍රහ කරගන්න පුළුවන් මේකේ මොන වගේ සංකේතාත්මක තියෙන කියලා. සංකේත භාවිතා කරනකොට නිර්මාණයකදී මේ සංකේතවල තියෙන අර්ථයත් එකතු කරන් තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. ඉතින් මේක අර පෝස්ටර්ස් මාධ්‍ය භාවිතා කරද්දී මේ සංකේත සහ මේවා ගොඩක් වෙලාවට එකට එකතු කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ මේ සංකේතාත්මක දේවල් වලට වඩා මේ අපේ හෙට රට පිළිබඳව දකින රූපමය මාධ්‍ය. අර කලින් අපි දැක්කා වගේ ග්‍රහලෝකයට යනකොට එයාගේ ෆැන්ටසි එක එයා කොහොමද මවාගන්නේ නේද? අපි දැකපු නැති දෙයක් ඒක කවදාවත්. හිතපු නැති දෙයක්. ඉතින් හිතපු නැති දේ කොහොමද නිර්මාණයක් එකට එකතු කරන්නේ? ඒක කවදා හරි දවසක සත්‍ය දෙයක් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම අපි දැන් චිත්‍ර ගොඩක් බැලුවානේ. අපි මල්ලි දැන් දිගටම පාට කරමින් ඉන්නවා. අපි එහෙනම් තවත් චූටි විරාමයකට ගිහින් යමු. නොවේ
විරාමෙන් පස්සේ අපි ඔන්න ආයෙත් ආවා. මගේ රොකට් එකේ වැඩක් ටිකක් ඉවරයි. මාමේ අපිට තව ජයග්‍රහණය කරපු කට්ටියක් තෝරන්න තියනා නේද? ඔව් අනිවාර්යයෙන්ම අපි තෝරන්න ඕන අද මොකද අද කවුද ජයග්‍රහණය කියන එක අපි අනිවාර්යයෙන්ම තෝරන නමුත් අපිට තව තියෙනවා නිර්මාණ කීපයක් බලන්න. ඔව් මාමේ ඔන්න අපිට දැන් හැම තැනම ගොඩක් නිර්මාණ තියෙනවානේ අපි ගොඩක් උත්සාහ කරනවා හැම නිර්මාණයක්ම පෙන්වන්න. ඔව් මේ තමයි මනුජ නිම්සර් මාලි අරල ගන් විලිය. ඔව් අපි බලමු මේ චිත්‍රය ඔන්න බිම දිගා වෙලා නේද බිම ඉඳගෙන අඳිනවා. බොහොම සහැල්ලුවෙන් යා චිත්‍ර නිර්මාණය කරනවා. ඔව් සහැල්ලුවෙන් වෙලා පවුල හැම වෙන බලන්න නේද ගෙදර අය එකතු වෙලා නේද තාත්තා කට්ටියම එකතු වෙලා අඳිනවා. වෙන්න බලන්න ඇඳපු චිත්‍රය. ඉතින් මේ තමයි මගේ චිත්‍රය කියලා පෙන්වන මේ ලංකාව බොහොම ආරක්ෂා කරන අපේ ආරක්ෂක සියලු දෙනාම එකතු වෙලා කරලා තියෙන. ඉතින් හරි අගෙයි කොරෝනා කොහොමද අයින් වෙලා තියෙන්නේ කියලා අපේ රටෙන් තුරන් වෙලා තියෙන්නේ කියලා මේ චිත්‍රයෙන් හොඳින්ම පැහැදිලි වෙනවා. ඔව් ඊළඟ චිත්‍රය අපිට එවලා තියෙන්නේ නිමෝ මල්ලි. හැබැයි මාමේ මේ මල්ලිගෙත් කිසිම විස්තරයක් නම් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් අපේ අපි බලන් ඉන්න අපේ යාළුවන්ට කියන්නේ ඕගොල්ලෝ නිර්මාණයක් එවද්දී ඕගොල්ලන්ගේ විස්තර සඳහන් කරලා එවන්න කියලා. ඔව් ඒ චිත්‍රෙත් ඉතින් අඳිනවා තාත්තත් මං හිතන්නේ චිත්‍ර අඳිනවා හොඳින්ම නේද? අපි බලමු මේකේ අනිත් ඔව් ප්‍රධාන ආමේ තියෙන චිත්‍රය ඇඳපු එක මේකෙත් කොටස් 4කට 5ක් එකතු කරලා තියෙන ලංකාවත් ඇඳලා තිනවා මම මේක කිව්වේ දැන් මේක අපි සමහර ඒවා කියනකොට මේව පෙන්නද්දී අපි නිතරම හිතනවා අපේ අය අපිත් අඳින්න ඕන මෙන්න මේ වගේ එකක් කියලා. ඉතින් මොකද අපි දැන් ගීසරෙත් සමහරට හමු වෙච්ච බලපු දේවල් බැලුවහම මේ වගේ ලංක සිතීමක් ඇඳලා හැබැයි මේෙන් වෙනස් වෙන්න ඕගොල්ලගේ නිර්මාණ අපි තෝරද්දී ගොඩක් වෙලාවට අපි උත්සාහ කරනවා අලුත් එකක් අපි කවදාවත් දැකපු නැති නිර්මාණයක් එවුවොත් අන්නේ නිර්මාණයේ තේරෙන ඕගොල්ලෝ සමහරලාට හිතෙන්න පුළුවන් චිත්‍රයක් තේරෙන්නේ නැහැ කියලා. හැබැයි අපි තෝරාගන්නේ ටිකක් වෙනස් විදිහේ නිර්මාණයක් වුවොත් තමයි. ඉතින් ඒක නිසා මේ නිර්මාණෙත් මේ විදිහම ඒවා ඊළඟ සැරේ ඇඳ කියලා අපි තෝරාගන්නේ නැහැ. ඒ පණිවිඩෙත් මතක් කරන්නම ඕනේ. මාමේ මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේක නිර්මාණය කරානේ. අපි කොහොමද මේක මිනිස් රූප වලට භාවිතා කරන්නේ? ඔව් ඇත්තටම මේ චිත්‍රයේ දැන් මේ අපි කරේ ස්වභාවික දෙයක් අඳිනකොට ඒ ස්වභාවික පරිසරය අඳිනකොට කොහොමද ඒ පරිසරය දිහා බලන දේ අපි ඇස්මට්ටමින් ඌට ඇස්මට්ටමින් පල්ලෙහා මේ අඳින්නේ කොහොමද කියන එක. ඉතින් අපි ස්වභාවික පරිසරය අධ්‍යයනය කරනවා කියන්නේ මෙන්න මේකටයි. ඉතින් එතකොට මිනිස් රූපෙකෙදිත් මේ අපි දැන් මේක ඔළුවක් විදිහට භාවිතා කරොත් අපි හිස විදිහට ගත්තොත් මේ හිසත් මේ වගේ හතරස් හැඩයක් තමයි තියෙන්නේ. කවුරු අල්ලන්න පුළුවන් නේද මේව? අලුත් මේ මල්ලලා බලන්න පුළුවන් හතරස් හැඩේ තව ටිකක් රවුම් කරගත්තාම රවුම් හැඩයක් නේ වගේ තමයි තියෙන්නේ. අපේ රවුම් හැඩයක් වුණත් මේ හරහා එකතු කරගන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් අපි ඕනම් ආයෙ එක නැවතත් කියන්නම් මම. දැන් අපි කොහොම රවුම් හැඩේක අපි හිතමු මෙහෙම රවුමක් තියෙනවා කියලා. මෙන්න මේ රවුම් හැඩයක් අපි එකතු කරලා ඝනකමක් එකතු කරගන්නවා. මේ රවුම් හැඩේම තමයි අපි නැවතත් මෙහෙම මිනිස් රූපයකට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙහෙම ගත්තත් මේ මිනිස් රූපේ හැඩේ ඉබේම එනවා. දැන් පේනව නේද මේ දෙක එකතු වුණොත් හැදෙන හැඩේ හිස් කබලක හැඩයක් අපිට එකතු කරගන්න පුළුවන්. මේම එකතු කරලා අනිවාර්යයෙන්ම මේ හැඩයක් තමයි හැදෙන්නේ. හැබැයි මේක ඝනකමක් තියෙන පේනවද ඔයාලට? මේ ඝනකම තමයි අපි උඩින් බලන විදිය, පහතින් බලන විදිය, මැදින් බලන විදිය. මේ බලන විදිය ඕන එකකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හතරස් හැඩයක් වෙන්නත් පුළුවන්. රවුම් හැඩයක් වෙන්නත් පුළුවන්. හැබැයි ස්වභාවික අධ්‍යයනයේදී අපි මේවා කොහොමද ඇස් මට්ටමින් උඩ තියාගන්නේ, ඇස් මට්ටමින් පහළ තියාගන්නේ? මෙන්න මේක තමයි අපි මේ පාඩමෙන් තියෙන්නේ. ඉතින් අපි මේක මම හිතන්නේ මේ විෂය කරන අධ්‍යයනය කරන නම් එහෙම නැත්නම් පාසල ඉගෙන ගන්නව නම් හොඳින්ම දන්නවා කොහොමද පරයාලෝකනේ සහ ඇස් මට්ටම උඩ සහ පල්ලෙහා නිර්මාණ කරන්න කියලා. ඔන්න එතකොට මේ නිර්මාණය අපිට වන්නේ පසින්ද යාළුවා. පසින්දුත් පැන්සලෙන් ඉස්සලා අඳිනවා. හෙට රට කියන මාතෘකාව ලංකා සිතියම් මැද්දේ යොදාගෙන තියෙන යාළුවා. ඔව් ඔව් ඒක තමයි. මම කලින් දවසක් සඳහන් කරා මේ හෙට රට කියලා ලියන්න එපා කියලා. මොකද චිත්‍රේ රූපමය වශයෙන් තමයි අදහස අපිට ඕනේ. මේ තමයි චිත්‍රය. මේ චිත්‍රය වර්ණ ගන්වලා තියෙන මම හිතන්නේ චූටි චිත්‍රයක් නේද? චූටිවත් කමක් නැහැ නේද? හරියට ඉවර කළා තියෙන චිත්‍රය. ඉතාල වැදගත් නේද? මේ පසුබිමත් හොඳට පාට කරලා ඉවර කළා තියෙන. ඉතින් මේ වගේ අඳින්න පටන් ගන්න මම හොඳ නිර්මාණයක් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා ඉදිරියේදී මේ වගේ චිත්‍ර. මාමේ දැන් ඉතින් අපි අදරගෙන ආපු නිර්මාණ ඉවරයි. ඉතින් අපි අද බලපු නිර්මාණ වලින් අපි ජයග්‍රහණය තෝරන්න එපේ. ඔව්. ඉතින් අපි දැන් සුදත් මාමා අපිට ගොඩක් චිත්‍ර එහෙම තෝරන්න උදව් වුණා. අපිට ගොඩක් කට්ටිය චිත්‍ර එවලා තිබ්බා. ඉතින් ඒ වගේ හොඳ චිත්‍ර තමයි සුදත් මාමා තෝරලා පළවෙනි ස්ථානයේ දෙවෙනි ස්ථානයේ තුන්වෙනි ස්ථානයේ තෝරලා අපිට ලස්සන චිත්‍ර ටිකක් ඉදිරිපත් කරපු ඔයාලගේ ඔය
හැම තිස්සෙම එකම වගේම එවන්න එපා ලස්සනට ඇඳලා ඔයගොල්ලෝගේ හිතේ අපේ අනාගත රට කොයි වගේද කියලා ඒ හිතේ තියෙන දේ පෙන්වන්න ආයි ඔයගොල්ලෝ මේවා එවනකොට හරියට විස්තරයක් සඳහන් කරලා ITN එකට කතා කරලා නැත්තම් WhatsApp හරි Viber හරි වලින් අපිට විස්තර ඔයගොල්ලන්ගේ එවන්න ඔව් තුන්වෙනි ස්ථානයේ දිනාගෙන තියෙන්නේ හිරන්නේ ආකාශ් වීරගොඩ මුල්ලේ ඉඳලා ඔව් අර සඳුරු කිව්වා වගේ මේ හිතේ තියෙන අදහස් අපිට වන්න නේද තා වැදගත් මොකද ඒ අදහස් තමයි අපි ගොඩක් වෙලාවට චිත්‍රයට නැගලා අනාගතේ හොඳ අනාගතයක් බවට පත් වෙන්නේ මේක තමයි අපි මේම තෝරාගත්තෙත් මෙහිම අදහසක් නේ නිරෝගී හිත රටක් පිළිබඳ ඒ අදහස මම හිතර ඉතා වැදගත් අපි කිව්වේ භෞතික දේවල් ගැන තමයි අපිත් හිතේ තිබුණේ අපි හිතුවේ නේ හිත රට නිරෝගී වුණොත් ඔය ඔක්කොටම වඩා හොඳයි කියන ඉතින් ඒ නිසා මේකේ හොඳ අදහසක් තියෙන එකම නිර්මාණ පැති ගත්තත් හොඳ නිර්මාණයක් අපි කොහොමද මේ කොරෝනා ප්‍රවේශම් වෙන්නේ කියන එක වෙනත් ආකාරයෙන් හැමෝම දිනුවට වඩා මේ කොහොමද මේක ගලවලා ආරක්ෂා සහිතව අපි මාස්ක් එකක් තියන්නේ කියන එක අයින් කරන්න කියන කාරණේත් මේකේ තුල තියෙනවා. ඊටාම හොඳ නිර්මාණයක් නිසා අපි තුන්වෙනි ස්ථානයේ දුන්න අපි මේ නිර්මාණයට. ඉතින් ඒ නිසා අපි අගය කරනවා ඒක ටිකක් හොඳ නිර්මාණයක් කියලා. ඉතින් මාමා මේ දෙවැනි ස්ථානය කියලා තෝරගත්තේ මාළඹේ ඉඳන් අපිට චිත්‍රය ඔබ අරෝෂ මලිත් යාළුවගේ චිත්‍රය. ඔව් මේකත් හරි විස්තරාත්මකයි නේද? හරිම ඩීටේල්ස් තියෙනවා. ඉතින් මේවා මේ චිත්‍රක නිතන් චිත්‍රි පුරාම ගිහිල්ලා අපිට කියවන්න පුළුවන් නම් ඒකේ තියෙන දේවල් මම හිතන එක හොඳ නිර්මාණයක්. ඉතින් මේකේ පුරාව ගිහිල්ලා අපිට මේ චිත්‍රය පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන්. හොඳට හැම දෙහා දිහා බලලා කතාවක් හදාගන්න පුළුවන් අපිට. ඒ නිසා අපි ඒක දෙවෙනි ස්ථානෙට තේරුවා. අනිත් එක මේ චිත්‍රමය භාෂාවත් හොඳින් කරලා තියෙනවා. හොඳට වර්ණ හසුරුවලා තියෙනවා. ඒකම මේ දියසාය මාධ්‍ය භාවිතා කරන්න උත්සාහ කරලා තියෙනවා. මම හිතන හොඳ නිර්මාණයක්. ඒ නිසා අපි ඔහුට අපි දෙවෙනි ස්ථානය දුන්නා. ඔව් පළවෙනි ස්ථානයේ දිනාගෙන තියෙන්නේ ඉඳුවර මල්ලි. හැබැයි ඉඳුවර මල්ලි කිසිම විස්තරයක් නම් සඳහන් කරලා නැහැ. ඉතින් ඉඳුවර මල්ලි ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා නම් අපේ ITN එකේ නන්දල මාමලට කතා කරලා ඔයාගේ විස්තර අපිට ලබා දෙන්න. ඔව් අනිවාර්යෙන් ඒ විස්තර ටික දාන්න මොකද හොඳ නිර්මාණ තමන්ගේ ජීවිතේ කොයිතෙන්ට යයිද කියලා අපි දන්නේ නැහැ මේ වගේ අලුත් අලුත් දේවල් කරනකොට ඉතින් මේ නිර්මාණයේ ඉතා වැදගත් වෙන්නේ චිත්‍රමය භාෂාව පැත්තෙන් ගත්තත් ඒක හොඳයි වර්ණ ගන්වීම අනුව නමුත් අපිට මේක අර පින්තූර ගහලා එවන එකේ තියෙන මේ ප්‍රමාණයේ ක්වොලිටි එක කියන්නේ හොඳ ફોකස් වෙච්ච නැති නිසා මම හිතන්නේ ඒක අපිට හරියට වර්ණ ගන්වෙලා පේන්නේ නැහැ නමුත් අදහසක් හැටියටත් හොඳින්ම තියෙන හොඳ අදහසක් මේ අදහස් තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ අදහස් තමයි අපිට අනිවාර්යයෙන්ම අපි අනාගතයට අපේ ළමා පරපුර එහෙම නැත්නම් අපේ අනාගත පරපුර මේ වෙනි අනාගතයක් බලාපොරොත්තු වෙන බව අපි මේ නිර්මාණ එකතු කරලා කවදා හරි දවසක ප්‍රදර්ශනයක් සහ අපේ ජනාධිපතිතුමාට අපි මේවා පොතක් හැටියට print කරලා අපි දෙන්න බලාපොරොත්තු වෙන මෙන්න රටේ ජනතාව රටේ ළමා පරපුර ඔබතුමාට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ රටක් හදන්න කියන යෝජනාව අපි ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ බලාපොරොත්තුවත් එක්ක අපි බලමු ඊළඟට අපි වැඩසටහන මම හිතන්නේ අද ඉවර කරන්න හදන්නේ හන්සි. ඔව් මාම ඉතින් මාමා කිව්වා වගේ අපේ යාළුවෝ මේ චිත්‍ර නිර්මාණ අපිට එවනකොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ චිත්‍ර පැහැදිලිකම ඒ වගේම අපි චිත්‍ර හොයන්නේ මාමේ ගොඩක් ඒගොල්ලන්ගේ හිතේ දින අදහස්. හැමදෙස්සම තව කෙනෙක්ගේ චිත්‍රයක් බලලා ඒ විදිහට අඳින්නේ මේ තමන්ගේ හිතේ තියෙන්නේ හෙට තමන්ගේ රට කොයි වගේ වෙන්න ඕනේද කියලා චිත්‍රයක් තමයි අපිට එවන්න ඕනේ. ඉතින් සුරක්ෂිතව ගෙදර ඉන්න ලැබෙන සතියත් අපි හැමෝම ආපහු මතක් කරන ඔයගොල්ලන්ගේ නිර්මාණ අපට එවන්න 0765135486 ගැන දුරකථන අංකයට. ඔයගොල්ලන්ට සුබ දවසක්. මේ රට මගේ රට මායිපදුන රට ඇදෙන වැදෙන රට මගේම මව් රට. මේ